පොලිසිය කියලා කිව්වහම ලංකාවේ මිනිස්සුන්ගේ මූණ නිකන් ඇඹුල් වෙනවා. ඒ තරමටම අපේ රටේ පොලිසිය බ්ලැක් රෙකෝඩ් තියලා කියලා තමයි අපිට අහන්න ලැබෙන්නේ. පසුගිය කාලවල ඇතැම් පොලිස් නිලධාරීන් දාපු සෙල්ලම් මතක් වෙනකොට මිනිස්සුන්ගේ හිතවල පොලිසිය ගැන කළු පැල්ලමක් තියෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි හැම පොලිස් නිලධාරියෙක්ම එහෙම නැහැ. පොලිසිය කළු කරපු නිලධාරීන් අතර සැබෑවටම පොලිසිය කියන නම රනින් ලියවපු මිනිස්සුත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඕනතරම් ඉන්නවා. ඒ අතරින් ශානි අබේසේකරට හිමිවන්නේ ප්‍රධාන තැනක්. ශානිගේ නම අද ආයෙමත් කරලියට ආවේ එක හේතුවක් හින්දා. ඒ ශානිව යලිත් වරක් පොලිස් සේවයට කැඳවීමත් සමග ශානිගේ දැනුම සහ ශානිගාව තියෙන තොරතුරු අපේ රටේ තවමත් විසඳිලා නැති අපරාධ රැසක් විසඳන්න ඕන වෙනවා කියලා ආණ්ඩුවට දැනිලා කියලා අපට පේනවා. ශානිගන් ඉතිහාසයේ අපට මුලින්ම අහන්න ලැබෙන්නේ 2005 වසරේ රාජගිරිය රොයල් පාක් ඝාතනයත් සමගයි. මේ විමර්ශනය කළේ ශානි වැළලි යන්න තිබූ අපරාධයක සැබෑ වැරදිකරුවාට ගැළපෙනම දඬුවම ලබා දෙන්න එදා ශානිට හැකි වුණා. ඊට පස්සේ රටේ දේශපාලනයේ හොල්ලපු අපරාධ රැසක් පිළිබඳව පරීක්ෂණ කරපු ශානි සමහර දේශපාලඥයන්ට පෙනුනේ නයාට අඳු කළ වගේ. වසින් තාජුටීන්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, භද්දවේදී ලසන්ත වික්‍රමතුංග වැනි ඝාතන මෙන්ම රතුපස්වල වෙඩි තිබීම සහ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම යන විමර්ශන සිදුවුණේ ශානි අබේසේකර යටතේ. ඒ වගේම අගුලාන දිත්ත විනීමරුම උඩතල වින්ද ඝාතනයේ සහ මොහොමඩ් සියම් ඝාතනයේ වැනි රටේ ආන්දෝලනයක් ඇති කළ ඝාතන පිළිබඳව සුවිශේෂී අනාවරණයක් සිදු කිරීමට ශානිට එදා හැකියාව ලැබුණා. හැබැයි අපි දඬ තරමින් ශානිට මේ දේවල් කරන්න ලේසි වුණේ නැහැ. ශානිට එරෙහි වුණේ දේශපාලනයේ විතරක් නෙවෙයි. යුනිෆෝම් එක ඇඳගත්ත තමන්ගේම පොලිසිය සගීනුත් සමහර වෙලාවට ශානිට විරුද්ධව වැඩ කරලා තියෙනවා. ඇත්තටම මේ ගැන ශානි කියන්නේ දේශපාලනයට යටවෙච්ච මගේම පොලිසිය මට විරුද්ධව වැඩ කළා කියලා. හොරු, මිනීමරුව, දෝෂකයෝ, කප්පම්කාරයෝ සහ ජාවාරම්කාරයන්ට ශානිව පෙන්වන්නම බෑ. ඒ ශානි රටේ මොඩ දේශපාලන ලොක්කෙකුටවත් කොන්ද නවන්නේ නැතුව තමන්ගේ රාජකාරිය හරියටම කරපු නිසා කියලා හැමෝම කියනවා. මුල ඉඳලාම සහරන්ගේ පස්සෙන් පන්නපු ශානිගෙන් ඒ කේස් එක ගැලවෙන්නේ නැත්නම් අද පාස්කු ප්‍රහාරය සිදු නොවෙන්නත් තිබ්බා කියලා මතයක් තියෙනවා. මේ තරම් සේවයක් පොලිසියට කරපු ශානිට අන්තිමට තෑග්ග දුන්නේ මාස 10යි දවස් 18ක් රිමාන්ඩ් කරලා. ලංකාවේ ඇතැම් පොලිස් නිලධාරීන් තට්ටු 3-4 ගෙවල් ගහනවා. ඒ ගෙවල් ඇතුලේ සමහර උඩ පහළ යන්නේ ලිෆ්ට් වලින්. හැබැයි රටට මේ තරම් සේවයක් කරපු ශානි අබේසේකර තමන්ගේ ගෙදර ස්ලැබ් එකවත් දාගන්න බැරිව පුංචි ගේක අදටත් ජීවත් වෙනවා. ශානි අහිංසක මිනිස්සුන්ව පාවා දීලා දේශපාලන සුනකයන්ගේ ජරාව කැවෙන්නේ නැහැ කියනද ඊට වඩා නිදසුනක් ඕනේ නැහැ. අපරාධකාරියෝ සහ අපරාධවලට අනුබල දුන්න ගොඩ දෙනෙක් ශානිගේ කැඳවීමත් එක්ක තිගැස්සිලා ඉන්නේ. ඒ නිසා අපේ රටේ අපරාධ රැසක් විසඳපු නොවිසඳුණු අපරාධ රැසක තොරතුරු තිබෙන ශානිව යලි සේවයට කැඳවීම වත්මන් ආණ්ඩුවේ උපක්‍රමශීලී තීරණයක්. ඉතිහාසයේ ලංකාව තුළ සිදුවුණු අපරාධ බොහොමයක් විසඳන්න පොලිසිය සමත් වුණා. හැබැයි ඉතිහාසය තුළ යම් අපරාධයක් ගැන විසඳුමක් තවමත් ලැබිලා නැත්නම් ඒ හැම අපරාධයකටම දේශපාලනය සම්බන්ධ වෙලා තියෙනවා. අතීතයේ සිදු වූ ඒ වැරදි ඉදිරියේ සිදුවන්නේ නැහැ කියලා මේ රටේ සුවහසක් ජනතාව දැඩි විශ්වාසයකින් බලා ඉන්නවා.